සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ මේ එකතුලා ඉන්න ඔන්ලයින් පන්තියත් එක්ක. මම මේ දවස්වල කතා කරගෙන යන්නේ දෛශික පිළිබඳ පාඩම. මම මේ වෙනකොට ගොඩක් දෛශිකවල තියරි ගොඩක් මේ වෙනකොට කතා කරලා තියෙන්නේ. ගණන් ඒ වගේම මීට ඉස්සෙල්ල වීඩියෝ එකේ මම ගණන් දෙකුත් හදුවා. ගණමුත් මම ඔයගොල්ලන්ට මේ වෙනකොට සාමාන්‍යයෙන් එක්සෑම් එකට අහන්න පුළුවන් විදිහේ ගණන් මේ වෙනකොට කතා කරලා ඉවරයි. තව මට තියරි ටිකක් කතා කරන්න තියෙනවා. තව මං 120ක් 30ක් වගේ ප්‍රමාණයක් තමයි කතා කරන්න තියෙන්නේ. මං ඒ ටිකත් මේ ඉදිරි වීඩියෝස් ටිකේදී මං ඉවර කරලා දානවා. ඒ අතරතුරේ ගණමුත් මං හදනවා. ඔගොල්ලෝ මා එක දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ මේ වෙනකොට මගේ වීඩියෝ එක channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඔයගොල්ලන්ට මේ ඉදිරියේ දාන වීඩියෝස් වල notification, ඒ වගේම ඔයගොල්ලෝ අලුත් වීඩියෝ එකක් වැටිච්ච ගමන් ඔයගොල්ලන්ට බදාන ගන්න පුළුවන්. ඒ වගේම යාළුවෝ අතර ෂෙයා කරන්න, යාළුවන්ට කියන්න මේ පිළිබඳව ඒගොල්ලෝ දැනුවත් කරන්න. ඒ වගේම මගේ මේ channel එකේ මං ඕලෙවල් ගණන් මුත් ඕලෙවල් පාඩම් වලට අදාළ ගණන් මුත් මං වීඩියෝස්ත් මම මේ වෙනකොට අප්ලෝඩ් කරගෙන යනවා. ඒ වගේම ඕගොල්ලෝගේ නංගිලා මල්ලා ඉන්නවා නම් ඒගොල්ලෝ දැනුවත් කරන්න, ඒගොල්ලන්ටත් අවස්ථාවක් ලබා දෙන්න මේ channel එකෙන් ඒ ප්‍රයෝජනය ගන්න. මං ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තව තව අලුත් විෂයන් වලට අදාළව වීඩියෝ කරන්න. ඕගොල්ලෝගේ ඒත් සහයෝගයත් එක්ක මට මේ දේ ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා යාළුවෝ අතර ෂෙයා කරලා ඒ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හරි, එහෙනම් මං කතාවට එන්නම් කෙලින්ම. අද මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිහිටුම් දෛශිකය. පිහිටුම් දෛශිකය කියන එක ඕගොල්ලෝ මේ වෙනකොට ෆිසික්ස් වලින් එහෙම දැනගෙන, ෆිසික්ස් කරනවා නම් කවුරු හරි ෆිසික්ස් කරන එක්කෙනෙක් නම් ෆිසික්ස් වල දී කතා කරලා ඇති. ඒ වගේම ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ වෙනකොට අහලත් ඇති ඇප්ලයිඩ් පාඩමක් පාඩමක් ගැන කතා කරනකොට අනිවාර්යෙන් සමහර يعني බොහෝ දුරට ඕගොල්ලොන්ට පිහිටුම් දෛශිකය කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. මං ඒ අවබෝධය තවත් පොඩ්ඩක් වැඩි කරලා ඉවරලා ඒ පිළිබඳව තියෙන ගැටලු වලට කොහොමද විසඳුම් ලබා ගන්නේ කියන කතා කරන්න තමයි මේ වීඩියෝ එක මං හදන්න තීරණය කරේ. හරි, එහෙනම් ඇත්තටම පිහිටුම් දෛශිකයක් කියන්නේ මොකක් හරි. ඔයා හිතන්න, අපි හිතමුකෝ තියෙන ඔයගොල්ලොන්ගේ ගෙවල් ගාව කඩයක්. එතන මෙතන ඔයගොල්ලොන්ගේ ගේ තියෙන්නේ. එතකොට මේ ගේ ඉඳන් මාකාරි දිශාවකින් ඔයගොල්ලොන්ගේ ඒ තියෙනවා ඒ කඩේ. එතකොට මේකේ මේ මොන හරි කිලෝමීටර් දෙකක් හරි දුරකින් තමයි මේ කඩේ තියෙන්නේ. තව මේ පැත්තෙත් කඩයක් තියෙන පුළුවන්, මේ දිශාවෙත් කඩයක් තියෙන පුළුවන්. එතකොට මේවා තියෙන පැති වෙනස්. කිලෝමීටර් දෙකක් හෝ කිලෝමීටර් තුනක් හෝ වෙන්න පුළුවන්. හැබැයි තියෙන පැති වෙනස්. එතකොට ඔයගොල්ලොන්ගේ මේ ගෙදර ඉඳන් තමයි තීරණය කරන්නේ මෙච්චර දුරකින් හරි මෙච්චර දිශාවකින් හරි ඔයාගේ මේ ෂොප් තියෙනවා කියලා. එතකොට ඒ හැබැයි ඔයා ගත්තොත් හැම ඕගොල්ලොන්ගේ නෑදෑ ගෙදරක් තියෙනවා කියලා හිතන්නකෝ මේ හරි. එතකොට ඒගොල්ලොන්ගේ ගෙදර ඉඳන් තියෙන දුරවලුයි දිශාවලුයි වෙනස් වෙනවා මේ ෂොප් වලට තියෙන. එතකොට මේ අර මෙන්න මේ වගේ මොකක් හරි ඒ කියන්නේ විශේෂ තැනක පිහිටුම ගැන කතා කරනවා නම් තව තැනකට සාපේක්ෂව අපි කියනවා ඒකට පිහිටුම් දෛශිකය කියලා. එතකොට මේ පිහිටුම ඒ කියන්නේ අපි මැතමැටිකලි ගත්තොත් එහෙම ඕක මොකක් හරි ලක්ෂයක පිහිටුම් දෛශිකය මේ ලක්ෂයක පිහිටුම් දෛශිකය sorry ලක්ෂයක පිහිටුම අපි කතා කරනවා නම් තව ලක්ෂයකට සාපේක්ෂව අපි ඒකට කියනවා පිහිටුම් දෛශිකය කියලා. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඕ ලක්ෂය මූල ලක්ෂයට අනුබද්ධයෙන් තමයි මේ මූල ලක්ෂය තමයි මේ ඕ කියන්නේ. ඕ ලක්ෂයට අනුබද්ධයෙන් අපි මාකර P ලක්ෂයක් සැලකුවොත් එහෙම ඔය P ලක්ෂයේ පිහිටුම් දෛශිකය තමයි P ලක්ෂයේ පිහිටුම ගැන තමයි අපි මේ පිහිටුම් දෛශිකයෙන් කතා කරන්නේ. පිහිටුම් දෛශිකය පැහැදිලිද කතා? එතකොට පිහිටුම් දෛශිකයෙන් කතා කරන්නේ මොකක් හරි ලක්ෂයක
පිහිටීම ගැන තමයි අපි පිහිටුම් දයිශිකෙන් කතා කරන්න මාකර තව ලක්ෂයට සාපේක්ෂ අපි නෝමලි කතා කරන්නේ ඕකීන මූල ලක්ෂයට සාපේ හැබැයි ඕකීන මූල් ලක්ෂයට සාපේක්ෂණවේ තව තව එක ඒක ලක්ෂයට සාපේක්ෂව අපිට කතා කරන්න පුළුවන් පිහිටුම් දයිශික තුට පිහිටුම් දයිශිකේ මූලික වශයෙන් රඳා පවතිනවා අපි ඉන්න තියෙන දුර දුරානුවත් ඒ කියන්නේ විශාලත්වය අනුව රඳා පවතිනවා ඒ වගේම දිශාවානුව වෙනස් වෙනවා මේ පැත්තර එක පිහිටුම් දයිශිකය මේකට පැත්තර එක පිහිටුම් දයිශිකය මේකට තව පිහිටුම් දයිශිකය ඒ වගේම ඔයා මුල් ආරම්භයේදී සලකන ලක්ෂ්‍ය ආ සමහරලාට ඔය සලකුවොත් එහම ඕගොල්ලෝගේ ගෙදර හරි සමහරලා සලකුවොත්ම ඕගොල්ලෝගේ නෑදා ගෙදර හරි එතකොට මේ මේවා තියෙන පිහිටුම් දිශාවන් වෙනස් වෙනවා එතකොට අපිට ආරම්භක ලක්ෂ්‍ය මතත් මෙන්න මේ පිහිටුම් දයිශිකය කියන එක රඳා පවතිනවා පැහැදිලිද වැඩි එතකොට පිහිටුම් දයිශිකේ රඳා පවතිනම ඔන්න ඔය කතා තුන මත තමයි මේ පිහිටුම් දයිශිකේ රඳා පවතිනවා. එතකොට අපි OP කියලා දයිශිකයක් ගත්තොත් එහෙම OP කියන පිහිටුම් දයිශිකය තමයි මේ තියෙන P ලක්ෂයක පිහිටුම් දයිශිකේ O ලක්ෂයට අනුබද්ධයෙන් ඕක සාමාන්‍ය සිම්පල් R වලින් අපි අංකණය කරනවා. එතකොට OP කියන පිහිටුම් දයිශිකය සිම්පල් R වලින් අපි අංකණය කරනවා. ඕක තමයි පිහිටුම් දෛශිකය. හොඳට සමහරලාවට ඔයගොල්ලන්ට ගණන් වලදී බොහෝ දුර දැන ගන්න පුළුවන්, බලා ගන්න පුළුවන් මේ වගේ සිම්පල් R වලින් දෙන්න පුළුවන්. ඒ තියෙන පිහිටුම් දෛශිකය නැත්තම් OP කියලා දෙන්න පුළුවන්. නැත්තම් සමහරලාට OA කියලා කියන්න පුළුවන්. ඒ O ලක්ෂයේ පිහිටුම් දෛශිකය OB කියලා කියන්න පුළුවන්. ඒ B ලක්ෂයේ පිහිටුම් දෛශිකය OD කියලා කියන්න පුළුවන්. ඒ D ලක්ෂයේ පිහිටුම් දෛශිකය OM කියලා කියන්න පුළුවන්. ඔය M කියන ලක්ෂයේ පිහිටුම් දෛශිකය ඔන්නෝම වෙනස් වෙන්න පුළුවන්. ඒක එක එක විදිහට දෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා හිතන්න මෙහෙම මේ ඉන්නේ O කියන මේ P ලක්ෂය මේ P ලක්ෂයේ පිහිටුම් දෛශිකය මේක R සමහරවල් අපි හිතමු මේ ආරම්භක ලක්ෂය වෙනස් කරොත් O ඩෑෂ් කියලා. එතකොට මෙයාගේ පිහිටුම් දෛශිකය තව එකක්. එතකොට මේක R ඩෑෂ්. පැහැදිලි වැඩි. මේක R මේක R ඩෑෂ්. එතකොට O ලක්ෂයේ අනුබද්ධයෙන් අපි ලියුවොත් එම් පිහිටුම් දෛශිකයේ P ලක්ෂ P වල O P එනවා. ඕ ඩෑෂ්ට අනුබද්ධයෙන් අපි ලිව්වොත් එහෙම පීවලා පිහිටුම් දෛශිකය ඒක ඕ ඩෑෂ් පී වෙනවා නැත්නම් ආර් ඩෑෂ් වෙනවා. ඉතින් අපිට ඔන්නෝම ලියන්න පුළුවන්. පැහැදිලිද වැඩේ? ඒක වෙනස් වෙනවා එක එක කතාව අනුව. හරි. ඔන්නෝග තමයි පිහිටුම් දෛශිකේ කතාව. පිහිටුම් දෛශිකේ ගොඩක් වැඩගත්. ඕගොල්ලන්ට ගණන් වලදී අනිවාර්යයෙන්ම පාවිච්චි වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න කොහොමද පිහිටුම් දෛශිකේ මොකක්ද කියන්නේ කියන එක හොඳට මතක තියාගන්න. හරි, එහෙනම් අපි ගානකට එමු පිහිටුම් දෛශිකය. හරි, මෙන්න මෙහෙම දෙයක්. පුංචි ප්‍රමේයක් තියෙනවා. එතන ගානක් නෙවෙයි, ඒක ප්‍රමේයක්. මෙන්න මෙහෙම දෙයක් හිතන්නකෝ තියෙනවා කියලා. ලක්ෂ දෙකක් යා කරන රේඛාවේ මධ්‍ය ලක්ෂය මධ්‍ය ලක්ෂයේ පිහිටුම් දෛශිකය හොයන්න යන්නේ. අපි බලමු කොහොමද යන්නේ කියලා. ලක්ෂ දෙකක් යා කරන රේඛාවේ මධ්‍ය ලක්ෂයේ පිහිටුම් දෛශිකය හොයන්න යන්නේ. ඒ කියන්නේ හිතන්න මෙන්න මෙහෙම දෙයක්. අපි මේක A මේ B කියලා ලක්ෂ දෙකක් තියෙනවා. ඔය මේ ලක්ෂ දෙක යා කරන රේඛාවේ මධ්‍ය ලක්ෂය මම මේක C කියලා හිතන්නම්. ඕක තමයි මධ්‍ය ලක්ෂය. ඒතකොට මෙයා සමාන බෙදෙනවා. මෙන්න මේ C ලක්ෂයේ පිහිටුම් දෛශිකය හොයන්න යන්නේ. මම ඕක හිතන්නම්. මම මේ O ලක්ෂයට අනුබද්ධයෙන් මම කතාවට එන්නේ. මේ වගේ තැනක තියෙනවා කියලා හිතන්න. හිතන්න මෙහෙම දෙයක්. ඔන්නවම තියෙන්නේ කියලා. මේක තමයි O ලක්ෂය. ඔය O ලක්ෂයේ පිහිටුම් දෛශිකය C ලක්ෂයේ පිහිටුම් දෛශිකය හොයන්න යන්නේ අපි. මම මේ OA කියන දෛශිකයේ සිම්පල් A කියලා හිතන්නම්. OB කියන දෛශිකයේ සිම්පල් B කියලා හිතන්නම්. පැහැදිලිද? එතකොට මට OC කියන
පීට ඕසී කියන දයිශිකය තම හොයන්න ඕනි ඕසී කියන එක කෙන තම මට හොයන්න ඕන් පැහැදිලි වැඩි බලමු කොහොමද හොයන්න කියලා. AB කියන්නේ AB කියන්නේ රේකාව AB කියන රේකාවක් නිසා මට මෙන්න මෙහෙම කතාවක් ලියන්න පුළුවන්. බලන්න AB දෛශිකය sorry AB රේඛාව සමානයි ඒ වගේම මෙහෙම හිතන්න මෙතන AB රේඛාව දෙකට බෙදලා නැති තියෙන්නේ C ලක්ෂයෙන්. එතකොට AC කියන එකේන සමාන වෙනවා ඒ වගේම සමාන්තර වෙනවා CB ට. පැහැදිලිද වැඩි? AC කියන රේඛාවයි CB කියන රේඛාවයි සමානයි ඒ වගේම සමාන්තරයි. එම නිසා මට ලියන්න පුළුවන් AC සමාන් AC දෛශිකය සමානයි CB කියන කතාවකට ලියන්න පුළුවන්. පැහැදිලිද වැඩි? මං හොයන්න යන්නේ මෙන්න මේ OC කියන දෛශිකය. මට මෙන්න මේ සම්බන්ධය තමයි අපි දන්න කතාව. ඔය සම්බන්ධය පාවිච්චි කරලා මේ සම්බන්ධතාවය අපි අනිවාර්යෙන් දන්න අපිට කියන්නේ AB රේඛාව රේඛාවේ මධ්‍ය ලක්ෂය ගැන තමයි අපිට කතා කරන්න කියන්නේ. එතකොට මෙහෙමනම් මේ මධ්‍ය ලක්ෂය නම් මෙන්න මේ අවශ්‍යතාවය සපුරාලනවා. මම මේක බැවින් කියලා ලියන්නම්. ඕක නිසා AC දෛශිකයයි CB දෛශිකයයි සමානයි. හරි. අපි දැන් ඔය සම්බන්ධතාවය තමයි අපි දන්න දේ මේ සම්බන්ධතාවයට එක එක දත්ත ගෙනල්ලා අපිට කොහෙන් හරි දත්ත ගෙනල්ලා ඒ කියන්නේ මේ AB පාවිච්චි කරලා AB වලින් AC CB හොයාගෙන අපි මේකට ආදේශ කරමු. එතකොට අපිට මෙන්න මේ කියන කතාවට ඒ කියන්නේ මේ C කියන ලක්ෂයේ පිහිටුන් දෛශිකය හොයාගන්න පුළුවන් AB වලින්. හරි. අපි බලමු මෙහෙම. හිතන්න මම මේ ACO ත්‍රිකෝණය සැලකුවොත් AOC ත්‍රිකෝණයෙන් සැලකුවොත් එහෙම මට ලියන්න පුළුවන් AC ට සම්බන්ධයක් AC සමානයි AC කියන දෛශිකයේ දෛශික ආකල නීමේ AC සමානයි AO ධන OC. පැහැදිලිද ඇරේ? AO ධන OC. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නේද? OA කියන්නේ ඍණ AO නේ. OA කියන්නේ ඍණ AO. Sorry. ඔව් එහෙමනේ ඍණ AO. නැත්තම් මට ලියන්න පුළුවන් AO කියන්නේ ඍණ OA නේ. මොකද OA තමයි සිම්පල් A වෙන්නේ. එතකොට මට මෙහෙම ලිව්වොත් එහෙම AC සමානයි ඍණ OA ධන OC. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් ඍණ A ධන OA කියන්නේ OA තමයි මේ OA තමයි සිම්පල් A කියන්නේ OC. මේක එක දෙක. පැහැදිලිද වැඩේ? ඔන්න කතාව. ඔන්න AC ට මං සම්බන්ධයක් හොයාගත්තා. එහෙනම් මං CB ට සම්බන්ධයක් හොයාගන්න ඕනි මේ කතාවෙන් CBO ත්‍රිකෝණේ. එහෙනම් CBO ත්‍රිකෝණේ සැලකුවොත් සැලකුවොත් එහෙම CBO ත්‍රිකෝණය සැලකුවොත් බලන්න CB ට සම්බන්ධයක් ලියන්න පුළුවන්. CB කියන්නේ CO ධන OB. හරි. එහෙනම් CB ට සම්බන්ධයක් ලියනවා CB සමානයි මොකද්ද? CO ධන OB. CO ධන OB. හරි. මෙතන මගේ ඉන්නේ OC. එහෙනම් මම මෙයත් OC කරගන්නවා. එහෙනම් අර වගේ මේ OC කියන්නේ ඍණ CO. පැහැදිලි වැඩි. එහෙනම් ඔය විදිහට මම අනිත් පැත්ත ලියන්න බෑ ඍණ OC කියලා. ධන OB කියන්නේ මේ OB බලන්න මේ සිම්පල් B. OB කියන්නේ B දෛශිකය. සිම්පල් B දෛශිකය. එහෙනම් මෙන්න මේක තුන්වෙනි එක. පැහැදිලි වැඩි. ඕක තමයි තුන්වෙනි සමීකරණය. CB ට සම්බන්ධයක් හොයාගත්තානේ. දැන් මේ බලන්න CB ට සම්බන්ධයක් හොයාගත්තා. AC ට සම්බන්ධයක් හොයාගත්තා. එහෙනම් මට කතාවට එන්න පුළුවන් AC CB මේ සම්බන්ධයක් AC ටයි CB ටයි අපි හොයාගත්තේ. එහෙනම් එකට ගෙනල්ලා ආදේශ කරන ඔය කතාව එකට දෙකෙන් හා තුනෙන් ආදේශේ. පැහැදිලිද? එහෙනම් දෙකෙන් හා තුනෙන් ආදේශ කරොත් මෙතන එනවා AC කියන්නේ ඍණ A ධන OC. ඍණ A ධන OC. මෙතන CB කියන්නේ ඍණ OC ධන B. ඍණ OC ධන
B පැහැදිලි. එහෙනම් මෙතන මම මේ ඍණ OC මේ පැත්තට ගිනිනවා, ඍණ A මේ පැත්තට ගිනිනවා. එහෙනම් OC ධන OC කියන්නේ 2OC සමානයි මේ A ධන B. එහෙනම් OC කියන්නේ සමානයි A ධන B බෙදීම 2යි. පැහැදිලි. එහෙනම් මෙන්න හොඳට මතක තියාගන්න මේ කතාව. OC කියන්නේ C වල පිහිටුන් දෛශිකය, A ධන B බෙදීම 2යි. මේක හොඳට මතක තියාගන්න, මේක ගොඩක් වැදගත්. ඔන්න කතාව එහෙනම් A ධන B බෙදීම 2යි. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න මේ AB කියන පිහිටුන් දෛශික දෙක, AB ලක්ෂ දෙකක පිහිටුන් දෛශික තියෙනවා නම් AB කියලා මට ලියන්න පුළුවන්. ඒකේ මධ්‍ය ලක්ෂයේ පිහිටුන් දෛශිකේ මේකයි මේකයි එකතු කරා දෙකෙන් බෙදුවා. පැහැදිලිද? A ධන B සිම්පල් A ධන සිම්පල් B බෙදීම 2. ඒ කියන්නේ මේ C කියන පිහිටු මධ්‍ය ලක්ෂයේ පිහිටුන් දෛශිකේ A ධන B බෙදීම 2යි කියලා ලියන්න පුළුවන්. හරි. උදාහරණයකට ආවොත් ඔයා හිතන්න මෙහෙම දෙයක්. මෙහෙම තියෙනවා සමචතුරස්‍රයක් තියෙනවා කියලා හිතන්නකෝ. සමචතුරස්‍රයක් ගත්තොත් එහෙම මේක A B C D. එතකොට මේ A වල පිහිටුන් දෛශිකය මම මෙතන O ලක්ෂය, මේක O ලක්ෂය කියලා ගන්න. මේක A මේක B නම් මේ මේකේ මධ්‍ය ලක්ෂය මේක E කියලා හිතන්න. එතන මේ E වල පිහිටුන් දෛශිකය මේක OE. OE කියන්නේ OE සමානයි A ධන B බෙදීම 2යි. පැහැදිලිද? ඔන්නෝම ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලක් මෙයා ඒ දෙපැත්තෙන් ඉන්න දෛශික දෙකේ පිහිටුන් දෛශික දෙකෙන් බෙදලා එකතු කරලා දෙකෙන් බෙදුවට පස්සේ එන්නේ මේ මධ්‍ය ලක්ෂයේ පිහිටුන් දෛශිකයව කතාව තමයි මෙතන මේ කිව්වේ. මම මෙතනත් ගත්තොත් එහෙම මෙතන පිහිටුන් දෛශිකය කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් මේක මට සිම්පල් D, මේක සිම්පල් C කියලා ගත්තොත් එතන මට ලියන්න පුළුවන් OF කියන්නේ ඒකේ දෛශිකය, දෛශිකය හරි සමානයි D ධන C බෙදීම 2යි. ඔන්නෝම ලියන්න පුළුවන්. පැහැදිලි. මම මේක මේ දෙකෙත් ගත්තොත් මෙතන මෙතන මොකක් හරි G කියලා ගත්තොත් මේකයි මේකයි දෙක මෙතන පිහිටුන් දෛශිකයයි මෙතන පිහිටුන් දෛශිකයයි එකතු කරා දෙකෙන් බෙද. ඒතර OG කියන්නේ මම මෙතන ලියනනම් ඒක. OG කියන්නේ මෙතන A මෙතන B. Sorry AD. A ධන D බෙදීම 2යි. ඔන්නෝම ලියන්න පුළුවන් පිහිටුන් දෛශිකය. මෙතනත් එහෙමයි C ධන D බෙදීම 2යි කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ දෙපැත්තින් දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා පස්සේ පිහිටුන් දෛශිකය එනවා. ඔන්න ඔහොම කතාවක් තියෙන පිහිටුන් දෛශිකයේ හොයන විදිය. ඔය ප්‍රමේය මතක තියාගන්න. ඔක ගොඩක් වැදගත්. ඔය ප්‍රමේය මතක නැතුව අපිට ගණන් හදන්න බෑ. ඔක හොඳට මතක තියෙන ඔන ප්‍රමේය වැදගත්. ඒක අනිවාර්යයි. කියන්නේ ලක්ෂ දෙකක් යාකන රේඛාවේ මධ්‍ය ලක්ෂයේ පිහිටුන් දෛශිකයේ හොයාගන්නවාට අනිවාර්යෙන් පුළුවන්කම තියෙන්න ඕනේ. පැහැදිලිද වැඩේ? හරි. එහෙනම් ඔන්න කතාව අපි තව උදාහරණයකට එමු. කොහොමද අපි ගණන් හදන්නේ කියලා පොඩ්ඩක් බලමු. හරි, දෙවෙනි උදාහරණේ තියෙන්නේ මෙන්න අපි උදාහරණයකට පොඩ්ඩක් යමු. මේක තමයි උදාහරණේ. ABCD සමාන්තරාශ්‍රයේ ABCD ලක්ෂ්‍යවල පිහිටුන් දෛශික ABCD වේ. සමාන්තරාශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන බව පෙන්වන්න. ඒතර ඔන්න කතාව අපිට කියනවා ABCD සමාන්තරාශ්‍රයක් තියෙනවලු. මම ඒක පොඩ්ඩක් අඳගන්නම්. ඒතර කතාව අපි මේ වචනෙන් කියන කතාව රූප සටහනකට ගත්තා ඊපස්සේ හොඳට තේරෙනවා. ඒක නිසා අපි ඉස්සෙල්ලා රූප සටහනනේ කතාව ගන්න. ABCD සමාන්තරාශ්‍රයක් තියෙනවලු. මෙහෙම මේක A B C D කියලා සමාන්තරාශ්‍රයක් තියෙනවා. ওই සමාන්තරාශ්‍රය අපිට කියන පිහිටුන් දෛශික ABCD වෙනවලු. සමාන්තරාශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන බව පෙන්වන්න කියන්නේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය කියලා පෙන්වන්න කියන්නේ පොඩ්ඩක් ඔයා මේ ඇඳ ගන්න මේ විකර්ණ ඇඳ ගන්න. ඊට පස්සේ ওই විකර්ණ දෙක තියෙන්නේ. ඔන්න විකර්ණ දෙක මේකේ ඔයා මේ පිහිටුන් දෛශිකත් ඇඳ ගන්න. පිහිටුන් දෛශික ගොඩක් වැඩගත්. ඒව අනිවාර්යෙන් ඇඳ ගන්න. මේකේ පිහිටුන් දෛශික ගත්තොත් එහෙනම් මං හිතන්නම් මෙහෙ මෙතන ඉන්නේ මෙයා.
මේ අනිවාර්යෙන් වැදගත්, මේ වැඳගන්න ගොඩක් වැදගත්. පොඩ රේකා පොඩ කවුල් ලැබුණාට ඇඳ ගන්න ඕගොල්ලෝ පැහැදිලිව ඔන්නව කතාව. ඔතන එතකොට මෙහෙන් පීටුන් දෛශිකේ දෙනවා. මේ තියෙන්නේ සිම්පල් A, මේ තියෙන්නේ සිම්පල් B, මේ තියෙන්නේ සිම්පල් C, මේ තියෙන්නේ සිම්පල් D. මේ පීටුන් දෛශික තියෙන්නේ. මේවා හොඳට මතක තියා මේ මේවා පොඩ්ඩක් බලා ගන්න කොහොමද අඳින්නේ කියලා. ඒවා වැදගත්, අනිවාර්යෙන් ඔයා ගාන හදාන යනකොට ගොඩක් වැදගත් වෙනවා ඒවා. එතන ඔය තමයි පීඨුම් දෛශික තියෙන්නේ. හරි. පීඨුම් දෛශික මෙහෙම මට දැන් කරන්න ඕනේ මේ අපිට කියන්නේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා පෙන්නන්න කියන්නේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් මේ විකර්ණ දෙක බෙදෙන්න ඕනේ. මම එතකොට මම මෙහෙම දෙයක් කරන්න. මම ගන්න මෙහෙම මම ඉස්සෙල්ල සමච්ඡේදනය වෙනවා කියලා ගන්න. හැබැයි මේක විකර්ණ මේ විකර්ණ වල මධ්‍ය ලක්ෂය මං හිතන්නම් මෙන්න මෙහෙම දෙයක් කියලා. මේ තියෙන්නේ මේ මධ්‍ය ලක්ෂය මං හිතන්නම් මෙයාගේ මධ්‍ය ලක්ෂය L, මෙයාගේ මධ්‍ය ලක්ෂය M කියලා හිතන්නම්. මේ L උයි M උයි සමපාත වෙනවා නම් තමයි සමච්ඡේදනය වෙන්න ඕනේ. ඒ කියන්නේ L වලටයි M වලටයි එන්න ඕනේ එකම පිහිටුම් දෛශිකේ. එහෙම එනවා නම් තමයි මේ දෙන්න සමච්ඡේදනය වෙන්න ඕනේ. එහෙම අපි ඒක පෙන්වන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. ඒක තමයි පෙන්වන්න ඕනේ. පැහැදිලිද වැඩේ? හරි. අපි ඒකට මෙන්න මෙහෙම පුංචි වැඩක් කරන්න ඕනේ. පොඩ්ඩක් බලන්න. අපි දන්න එකම දේ තමයි මේ විකර්ණවල මධ්‍ය ලක්ෂය එළුයි විකර්ණවල මධ්‍ය ලක්ෂය එමුයි කියන එකයි මේ ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයක් කියන එකයි මත. අපි දන්න ඒක තමයි අපේ කතාවේ දන්න දේ. එහෙනම් ඒ දන්න තියරි එක පාවිච්චි, ඒ කියන්නේ දන්න දත්ත පාවිච්චි කරලා අපි කතාවට එමු. අපි බලමු මෙතන හිතන්න DL කියන එක්කෙනා. DL කියන දෛශිකයේ තියෙන DL කියන එක්කෙනා සමාන්තරයි ඒ වගේම සමානයි LBට. එහෙනම් මට DL කියන දෛශිකය සමානයි LB දෛශිකය කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද වැඩේ? මම මේක එක කියලා ගන්නම්. DL දෛශිකයයි DL දෛශිකය සමානයි LB දෛශිකය. එහෙනම් මට DLට DL කියන එක්කෙනාට මට සම්බන්ධයක් ලියන්න පුළුවන් පිහිටුන් දෛශිකේ පාවිච්චි කරලා. මේක O DL කියන දෛශිකයේ සැලකුවොත් එහෙම බලන්නකෝ මේ DLට සම්බන්ධයක් හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙයාගේ පිහිටුන් දෛශිකය හිතන්න මෙහෙම තියෙනවා කියලා. මෙන්න මේ DL O ත්‍රිකෝණය සැලකුවොත් එහෙම DL O ත්‍රිකෝණය සැලකුවොත් එහෙම DOL නැත්නම් L ත්‍රිකෝණයෙන් මට ලියන්න පුළුවන් DL කියන්නේ මොකක්ද? DL දෛශිකෙම DL දෛශිකය ලියන්න පුළුවන් DO ධන OL. DO සැලකුවම සිම්පල් D උත්තර කතාවට එනවනේ. එහෙනම් ඔන්න වැඩේ DL සමානයි DL සමානයි DO ධන OL දෛශිකෙම OL මෙතන ඉන්නවා. හරි. එතන DO කියන්නේ OD කියන්නේ සිම්පල් D නම් DO කියන්නේ මොකද්ද? ඍණ D. මතක ඇති මේ ඉස්සෙල්ලා උදාහරණෙ මම කතා කරා. එහෙනම් එකපාරම ලියන්නේ ඒක. ඍණ සිම්පල් D. ධන D නෙමෙයි OD කියන්නේ ධන D. එහෙනම් ඍණ D කියන්නේ නැත්නම් මම මෙහෙම ලියලම ඉන්නම්කෝ ඔක. දැන් ඕගොල්ලොන්ට පැටලෙයි. OD කියන්නේ DO කියන්නේ ඍණ OD. ධන OL. එහෙනම් DL සමානයි දෛශිකේ සමානයි ඍණ D ධන OL. මේක දෙවෙනි සමීකරණ. පැහැදිලිද? ඔයගෙම LBට සම්බන්ධයක් ගන්න පුළුවන්. මෙන්න මේ LBට සම්බන්ධයක් ගන්න පුළුවන් LOB ත්‍රිකෝණය මේ. LOB ත්‍රිකෝණය. පේනව නේද මේ කතාව? LOB ත්‍රිකෝණය. එහෙනම් ඔන්න ලිව්වොත් එහෙම LOB ත්‍රිකෝණයෙන් LBට සම්බන්ධයක් ගන්න පුළුවන්. LB කියන්නේ LO ධන OB. ඔන්න වැඩි LO ධන OB. LO ධන OB.
එල්ඕ අපි ද එල්ලෝ අපිට මේ මෙතන ඕ එල් ඉන්න ඒකෙන් සමන් රින එල් ඕ එල් කරගන්න අනි පැතලිවොත් රින ඕ එල්ලෙන සොරි දන ඕ බ කියන්නම බීවල පිහිටුන් දයිශිකය මේක තුන ඒනම්මං එකට අපි ඩල් දන්නවා මෙතන එල්බ දන්නවා මෙතන ඒනම් එකට ආදේශ කරනවා දෙක මුයි තුනෙමු එන මෙන වැඩේ දෙකෙන් හා තුනෙන් එකට ආදේශය ආදේශකරොත් අපිට ආව මෙතන තියෙන ඩල් ඩල් සමානයි එල්බ එන රින ඩී රින ඩී දන ඕල් සමානයි රින ඕල් දන දන බී එනම් මෙතනින් මට ඩල්ට සොරි ඕල්ට ඕල් මං මෙයා මේ පැතර ගෙනවා ඕල් දයිශිකය ඕල් ඕල් කියැන දෙකයි ඕල් සමානයි මෙතන මෙයා මේ පැතර ගයාට පසේ බී දන ඩනවා එනම් ඕල් කියන්නේ ඕල් දයිශිකේ සමානයි බී දන ඩී බෙදීම දෙකයි මෙන්න වැඩේ එක හතර පැහැදිලි බලන්න මෙතන ඕල් කියන්නේ කවුද ඕල් කියන්නේ මෙන්න මේ ඩබ කියන විකරණය මධ්‍ය ලක්ෂය ඒක ආවේ අපිට මෙන්න මෙයාගේ පිහිටුන් දයිශිකයි මෙයාගේ පිහිටුන් දයිශික එකතු කරලා දෙකෙන් බෙදුවට පස්සේ මේ බීදන ඩී කියන්නේ එකනේ බීදන ඩී බෙදීම දෙක එනම් මෙන්න වැඩි මෙයාගේ මෙයාගේ පිහිටුන් දයිශිකයි මෙයාගේ පිහිටුන් දයිශික එකතු කරලා දෙකෙන් බෙදුවට පස්සේ මට එනවා එල්ලල පිහිටුන් දයිශිකේ ඕල් කියන එකන ඒ වගේම මට ලියන්න පුළුවන් එහෙනම් ඔය විදිහටම අපි හදාගෙන ගියොත් එහෙම ඒ සී කියන විකරණයේ මධ්‍ය ලක්ෂයේ පිහිටුම් දයිශිකේ ඒ සී කියන විකරණයේ මධ්‍ය ලක්ෂයේ පිහිටුම් දයිශිකේ මට ලියන්න පුළුවන් ඒ කියන්නේ m වල පිහිටුම් දයිශිකේ නම් o m කියන එකේනා මට ලියන්න පුළුවන් ඒ දන c බෙදීම දෙකයි කියලා අර විදිහට එහෙනම් මෙන්න වැඩේ නං එලෙසම o m කියන්නේ මොකද්ද මේ මෙයයි මෙයයි එකතු කරලා මෙයාගේ පිරුම් දයිශිකය මෙයාගේ පිරුම් දයිශිකය එකතු කරලා දෙකෙන් බෙදෙනවා. එහෙනම් AC ද A දන C බෙදීම දෙකයි. මෙන්න වැඩි. මේක පහ. දැන් අපි එකම පිහිටුන් දයිශික එනවා කියලා තාම පෙන්නුවේ නැහැ. පිහිටුන් දයිශික දෙකක් ගත්තා. අපි දැන් කරන්න ඕනේ මේ OL ටයි OM ටයි එකම පිහිටුන් දයිශික එනවා කියලා පෙන්වන්න තියෙන්නේ. ඒක එතකොට තමයි සමපාත වෙන්නේ. ඒ කියන්නේ එකම කතා වෙනවා කියලා පෙන්වන්න තියෙන්නේ. බලන්න බලමු කොහොමද මේ දේ කරන්න කියලා. බලන්න මේ DC ABCD කියන්නේ ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයක්. එහෙනම් DC කියන එකේනයි AB කියන එකේනයි මොකද වෙන්න ඕනේ? DC කියන එකේනයි AB කියන එකේනයි සමාන්තර වෙන්න ඕනේ. එහෙනම් මට සම්බන්ධයක් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. ABCD සමාන්තර ආශ්‍රයක් බැවින් AB 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 සමානයි සමාන්තරයි CD ඒක නිසා මට ලියන්න පුළුවන් AB දෛශිකය සමානයි CD දෛශිකයට පැහැදිලි මේක හය මෙතන මට පුංචි කතාවක් ලියන්න පුළුවන් බලන්න මෙතන එනවා DC කියන දෛශිකයේ සැලකුව බලන්නකො මේ DC ට සම්බන්ධයක් ගන්න පුළුවන් DC කියන්නේ DO දන OC එහෙනම් බලන්න DOC ත්‍රිකෝණේ DO C ත්‍රිකෝණේ මෙතන ත්‍රිකෝණයක් හැදෙනවානේ එහෙනම් DOC C ත්‍රිකෝණයෙන් මම දැන් ABCD හොයලා ABCD AB දෛශිකය CD දෛශිකය හොයලා මෙතෙන් ආශ්‍රය කරලා සම්බන්ධයක් ගන්න යන්නේ මේ දෙන්න සමාන කරන කොහොමද සම්බන්ධයක් ගන්න යන්නේ. එතකොට DOC ත්‍රිකෝණය දාගත්තොත් එහෙනම් මේක DC ට ලියන්න පුළුවන් DC සමානයි DO දන OC. DC සමානයි DO දන OC. DO කියන්නේ ඍණ OD දන OC. OD කියන්නේ ඍණ D D දන OC කියන්නේ C මේ සිම්පල් C මේ OD කියන්නේ
සිම්පල් DOC කියන්නේ සිම්පල් C. පැහැදිලිද ඇලි? එතන මෙතනින් සම්බන්ධයක් එනවා. ඔකම ලිවත් එහෙම C ඍණ D. DC කියන්නේ C ඍණ D. මේක 7. ඔය විදිහටම මට මෙතන ලියන්න පුළුවන්. බලන්න මේ AOB ත්‍රිකෝණයෙන් AOB ත්‍රිකෝණයෙන් AB ට සම්බන්ධයෙන් ලියන්න පුළුවන් AO ධන OB කියලා. එහෙනම් මෙන්න වැඩේ. AOB ත්‍රිකෝණයෙන් AB ලියන්න පුළුවන්. AB කියන්නේ AO OB. AO ධන OB. පැහැදිලි. මේක AO මන් ඍණ OA කරනවා ධන OB. ඍණ OA කරපු ගමන් ඍණ A වෙනවා ධන B වෙනවා. මෙතන එහෙනම් AB ට සම්බන්ධයක් වෙනවා ඍණ A ධන B. ඕක මන් ලියනවා B ඍණ A කියලා. පැහැදිලි. මේක 8. මේ 7මුයි 8මුයි මම 6ට ආදේශ කරනවා. මේ 7මුයි 8මුයි 6ට ආදේශ කරන හේතුව A B C D එතන ඉන්නවා. එතකොට මම AB කියන්නේ මෙතන මෙහෙම ලියන්නම්. 7න් හා 8න් 6ට ආදේශය කරොත් එහෙම AB කියන්නේ මේ AB කියන්නේ ඍණ sorry B ඍණ A CD කියන්නේ C ඍණ D. පැහැදිලිද? ඔතනින් සම්බන්ධයක් ගන්න පුළුවන්. මේ B මේ D මේ පැතර ගේනවා. B ධන D මේ A මේ පැතර ගේනවා. A ධන C. බලන්න මෙතන මේ A ධන C වෙනුවට මට ලියන්න පුළුවන් B ධන D කියලා. එහෙනම් මම මේක 9 කියලා ගන්නවා. මම 9න් ආදේශ කරනවා කාටද? මේ 9න් ආදේශ කරනවා 5ට. පහට. එතකොට එනවා මට කවුද ඉන්නේ මේ පහේ ඉන්නේ? OM. ON සමානයි A ධන C බෙදීම 2යි. එහෙනම් මෙතන A ධන C වෙනුවට මම ආදේශ කරනවා අතන හිටු B ධන D. එහෙනම් OM සමාන A ධන C නේ හිටියේ. A ධන C කියන්නේ B ධන D. B ධන D බෙදීම 2යි. ඔන්න වැඩේ. මේක 10. මේ OM ට අපි තව උත්තරයක් හොයාගත්තා මේ. OM කියන්නේ මෙතන OM ආවේ B ධන D බෙදීම 2යි. OL ටාවා B ධන D බෙදීම 2යි. ඒතර B ධන D බෙදීම 2යි B ධන D බෙදීම 2යි. එකම උත්තරය ඇවිල්ලා තින්නම් 4ටයි. 4 වෙනි සමීකරණයටයි 10 වෙනි සමීකරණයටයි 90 M ට හා L ට එකම පිහිටුම් දෛශිකයේ ලැබී ඇත. පැහැදිලිද යරි? එම නිසා මොකද වෙන්නේ? එකම පිහිටුම් දෛශිකය ලැබිලා තියෙන නිසා දෙන්න මොකද වෙන්නේ? M එහෙනම් විකර්ණ දෙක. මං හිතුවත් මෙහෙම මං පොඩ්ඩක් ඔක මෙහෙම ලියලා ඉන්න. ඒතර ඔයගොල්ලන්ට තවත් පැහැදිලි වෙනවා. මේක M කියන ලක්ෂයයි L කියන ලක්ෂය මං P කියලා ගත්තොත් එනම් P කියන්නේ OP කියන්නේ B ධන D බෙදීම 2යි. P කියන්නේ ඇතර මොකද්ද? එම නිසා විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. පැහැදිලිද කතාව? මේ P කියන්නේ සමච්ඡේදිත ලක්ෂයේ පිහිටුම් දෛශිකය. පැහැදිලිද යටි? ඔන්න කතාව එනවා. හොඳට තේරුම් ගන්න මම කරපු විදිය. මම පියවරෙන් පියවර ඒ අදාළ දේවල් එක්රැස් කරගෙන ගියප එක තමයි කරේ. ඒ කියන්නේ දත්ත මම එක්රැස් කරගෙන ගියේ. ගිහිල්ලි වල මම ගාන හැදිවේ. හරිම සරල කතාවක්. හැබැයි පියවර ටිකක් වැඩි මේකේ. හොඳට තේරුම් ගන්න මේ කතාව අපි ඕලෙල්වලදී මේ ප්‍රමේය පාවිච්චි කරනවා. අපි ඒ ප්‍රමේය පාවිච්චි කරලා දැන් අපි මේක දෛශික වලින් ඒ ප්‍රමේය දෛශික වලින් ඔප්පු කරපේකයි මේ කරේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න කරපු වැඩේ ගොඩක් වැදගත් කතාවක්.
මේක නැවත නැවත ඔයගොල්ලෝ ඔප්පු කරන්න බලන්න, ඔප්පු කරලිවල්ලා ඒක ට්‍රයි කරන්න. මේ සමහරලාවට එක්සෑම් එකේ අහන්න පුළුවන්, සමහරලාවට මේහා සමානව ගානක් අහන්න පුළුවන්, මේකම නැතුවත් සමහරලාවට මේවා සමානව අහන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රැක්ටිස් එක ඔයගොල්ලන්ට වැදගත් වේවි. ඒ නිසා හොඳට තේරුම් අරගන්න, කතාව තේරුම් අරගෙන තව තවත් ගණන් හදන්න, ගණන් හදලිවල්ලා ප්‍රැක්ටිස් කරලා එක්සෑම් ගණන් වලට යන්න ඊට පස්සේ. හරි, එහෙනම් වීඩියෝ එක පොඩ්ඩක් දිග්ගැස්සුණා, මම තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.